समन्तचक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सघमुखदं धम्मश्रवणकालो अयं बधन्ता धम्मश्रवणकालो अयं बधन्ता धम्मश्रवणकालो अयं बधन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स ये भाग्यवत्तु अरहत्तु सम्मा सम्बुदुरजानन् वहंसेत मागे नमस्कारय वेवा साधु 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 श्रद्धा बुद्धि संपन्न කාරුණික පින්වත්නි මේ පින්වත් පිරිස මේ වෙලාවේ සූදානම් වන්නේ උතුම් ධර්මානුශාසනාවක් ශ්‍රවණය කිරීම සඳහා අප ශාන්තිනායක ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිහිපත් කරන මේ උතුම් වූ පොහෝදා භාග්‍යවතුන් වහන්සේ උතුම් වූ බුද්ධත්වයට පත් වුණ දවස ඒ වාගේම උන්වහන්සේ ඒ බුදු කිස නිම කරලා පරිනිර්වාණයට පත් වුණ දවස අප බෝසතාණන් වහන්සේ සිද්ධාර්ථ කුමරුවන් මෙලොවට උපත ලැබූ දවස මෙන්න මේ අවස්ථාවන් සිහිපත් කරන උතුම් වූ දවසක් තමයි වෙසක් පොහොය ඉතින් ශ්‍රී ලාංකික බෞද්ධ හැම දෙනාටමත් ලෝකවාසී බුදුන් සරණ ගිය සියලුම සැදැහැවතුන්ටත් වටිනා දවසක් මේ දවස තුල දාන සීල භාවනා ආදී ත්‍රිවිධ පුණ්‍ය කටයුතු වල නිරත වෙමින් ඒ උතුම් වූ අවස්ථාවන් සිහිපත් කරමින් ධර්මාවබෝධය සලසා ගැනීම සඳහා කටයුතු සිද්ධ කරනු ලබනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනා වූ ඒ උතුම් වූ ධර්මයන් තමන්ගේ ජීවිතයට ලං කරගෙන ඒ ධර්මයන් ප්‍රගුණ කරමින් පුහුණු කරමින් කටයුතු කරනවා. ඒ වාගේම උන්වහන්සේගේ ගුණයන් සිහිපත් කරමින් නිරන්තරයෙන්ම භාග්‍යවතුන් වහන්සේ උදෙසා විවිධ වූ පුද පූජාවන් වලින් උන්වහන්සේගේ උතුම් වූ ගුණය පිදුමට ලක් කරනු ලබනවා. ආමිස පූජාවන් වලින් ඉතින් ප්‍රතිපත්ති පූජා සහ ආමිස පූජා කියන මේ පූජාවන් වලින් පිදුම් ලබන්නට සුදුසු මේ තුන් ලෝකයටම පහළ වුණා වූ උතුමන් වහන්සේ නමක් තමයි භාග්‍යවතුන් වහන්සේ. උන්වහන්සේ සියලු ලෝ සතුන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජාවන් වලට සුදුසු වුණා. එබැවින් උන්වහන්සේ අරහම් වූ ගුණයට පත් වුණා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නට යෙදුන ඒ උතුම් වූ ධර්මය තුල අපේ ජීවිත මේ උතුම් වූ පොහොය දවසේ අපි කල්පනා කරන්නට ඕනේ සිල්වත් බව ගුණවත් බව ඇති ජීවිතයක් ගොඩනගා ගන්නට. භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතය තුල පැවතිය වූ ඒ උතුම් වූ ගුණයන් අපි අද වන්දනා කරනවා බුදු ගුණ විදියට. ඒ ගුණ තුල ලෝභය, ద్వේෂය, මෝහය, රාගය, කෝපය කියන මේ කිසිදු ආකාරයේ කෙලෙස් ධර්මයක් අඩංගු වෙන්නේ නැහැ. ඒ හැම ගුණයක් තුලම භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතය තුල කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව ආදී ඒ උතුම් වූ ගුණාංගයන්ගෙන් යුක්තයි.
එනිසා පින්වතුනි ගුණවත් බව කියලා කියන්නේ මිනිස්සෙකුගේ ජීවිතය තුළ තිබෙන්න ඕන ඉතාමත්ම වටිනා දෙයක්. ඒ වගේම සිල්වත් බව කියලා කියන්නේ කෙනෙකුගේ ජීවිතය තුළ තියෙන්න ඕන ඉතාමත්ම වටිනා දෙයක්. එනිසා අපි අපේ ජීවිතයට මේ සිල්වත් බව, ගුණවත් බව ගොඩනගා ගන්න එක බොහොම වටිනවා. වෙසක් පොහොය දවසේ අපි බොහෝ වෙලාවට වැඩිපුරම නැඹුරු වෙන්නේ ආමිස පූජාවන් සඳහා. උන්වහන්සේ වෙනුවෙන් උන්වහන්සේගේ තෙමුගුල සිහිපත් කරමින් අපි විශාල තොරන්, ඒ වගේම වෙසක් කූඩු, ඒ වගේම තව බොහෝ දේවල් අපි නිර්මාණය කරනවා. ඉතින් ඒ නිර්මාණය කරන විවිධ වූ නිර්මාණයන් තුළ අපි උන්වහන්සේ පිදුමට ලක් කරනවා. තවත් දන්සල් ආදිය, ඒ වගේම බොහෝ දේ තියෙනවා. වෙසක් කලාප ආදී වශයෙන් පවත්වනවා. ඒ වගේම බොහෝ ස්ථානවල සිල් ව්‍යාපාර වැඩසටහන් පවත්වනවා. එහෙනම් භාග්‍යවතුන් වහන්සේගේ බුදු ගුණ සිහිපත් කරගෙන ප්‍රතිපත්ති පූජාවන් විදියට මේ විදියට පිළිවෙත් පුරන දවසක් කාලයක් බවට පත්වෙනවා. ඒ උන්වහන්සේගේ තෙමුගුල සිහිපත් කරන වෙසක් පොහොය. ඉතින් අපි අපේ ජීවිතයට මේ සිල්වත් බව, ගුණවත් බව ලං කරගමු. සීලය කියලා කියන්නේ අපි මේ සමාදන් වන්නා වූ පංච සීලයවත්, ඒ වගේම පොය දිනේට සමාදන් වන අෂ්ටාංග උපෝසථ සීලයවත් මේ කියන කාරණා නොවේ. ඒවා ප්‍රතිපත්ති මේ වශයෙන් අපි නිති පන්සිල් පොහොය අටසිල් කියලා පැහැදිලි කරලා තියෙන විදියට අපේ සාමාන්‍ය දිනදා ජීවිතය තුළ නිරන්තරයෙන් පංචශීලය සමාදන් වෙලා පොහොය දවසට අපි අටසිල් සමාදන් වෙනවා. නමුත් සීලය කියලා කියන්නේ කෙනෙකුගේ ජීවිතය තුළ තිබෙන යම් සංවර බවක්. කුමක සංවර බවද? සිතේ, කයේ, වචනයේ පවතින සංවර බවයි. යම් කෙනෙකු තුළ ඔහුගේ සිත යම් විදියකින් ඔහු සංවර කරගෙන තිබෙනවා නම්, වචනය සංවර කරගෙන තිබෙනවා නම්, සිත සංවර කරගෙන තිබෙනවා නම් අන්න එතන සිල්වතෙක් සිටිනවා. මම පංචශීල ප්‍රතිපදාවෙන් යුක්තයි. මම අෂ්ටාංග උපෝසත සීලය සමාදන් වෙලා ඉන්නේ. මේ විදියට මම මේ සිල් රෙදි වලින් සැරසිලා ඉන්නේ කියලා යම් කෙනෙක් කියමින් ඔහු තුල සිතේ සංවර බවක් නැතිනම්, ඔහුගේ වචනයේ සංවර බවක් නැතිනම්, ඒ වගේම ඔහුගේ කය තුල සංවර බවක් නැතිනම් එතන සිල්වතෙක් දකින්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ සිල්වත් වීමට ඇඳුම බලපාන්නේ නැහැ, පුද්ගලයෝ බලපාන්නේ නැහැ, ආගම ජාතිය කියන දේවල් බලපාන්නේ නැහැ. ඕනෑම කෙනෙකුට සිල්වත් වෙන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා ඔබ උත්සාහ කරන්න මෙන්න මේ සිතේ සංවර බව උදා කර ගන්නට, වචනයේ සංවර බව උදා කර ගන්නට, කයේ සංවර බව උදා කර ගන්නට තමන්ගේ එදිනෙදා ජීවිතය හැඩගස්වා ගන්න. සරල උදාහරණයක් විදියට අපි නිරන්තරයෙන්ම පුරුදු පුහුණු කරන දෙයක් තමයි අපේ ජීවිතය තුළ වන්දනාව. අපි භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරනවා පුරුද්දක් විදියට. අපි උදේට, ඒ වගේම සන්ධ්‍යාවට, පොහොය දිනයට වෙහෙර විහාරස්ථාන වලට ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරනවා. සාමාන්‍යයෙන් අපිට හැමදාම වෙහෙර විහාරස්ථාන වලට යන්නට වෙලාව, කාලය, අවකාශය නැති නිසා අපේ ගෙදර පුංචි බුදුමැදුරක්, භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න තැනක් අපි සකසගෙන තියෙනවා. අපිට ඒ තැන වන්දනා කරන්නට පුළුවන්. ඔබ උදේ හෝ සන්ධ්‍යා කාලයේ භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරනවා නම් ඔබට පුළුවන් වෙලාවක් යොදා ගන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ ඉන්න මිනිසුන්ගේ වන්දනාවට පාත්‍ර වුණේ අද වගේ දවසක, ඒ උතුම් වූ බුද්ධත්වය නිසා. ඒ බුද්ධත්වය නිකම්ම ලැබුණ දෙයක් නෙවෙයි. උන්වහන්සේ බොහෝ භව ගමනක්, නැත්නම් භව ගාණක් අපි අහලා තියෙන, සාරාංශික කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි පෙරුම්දම් පුරලා
උන්වහන්සේ උතුම් වූ බුද්ධත්වයට පත් වුණ බවයි. ඒ පෙරුම්දම් පුරණ ඒ භවයන්වලදී උන්වහන්සේ ඒ ගුණ ධර්ම සීලය පාරමිතා විදියට උන්වහන්සේගේ ජීවිතය තුළ පූර්ණණය කරන්නට යෙදුණා. දීර්ඝ කාලීන සංසාර ගමනක කරපු කැපකිරීමක ප්‍රතිඵලයක් විදියට තමයි භාග්‍යවතුන් වහන්සේට ඒ උතුම් වූ බුද්ධත්වය ලබන්නට පුළුවන්කම ලැබෙන්නේ. උන්වහන්සේ විශාල කැපකිරීමක් කරලා තියෙනවා. එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාද මූලයේ සුමේද තාපසයන් විදියට උන්වහන්සේ ප්‍රාර්ථනාවක් කරනවා. බෝසත් ජීවිතේ බුද්ධෝහං මොදයිසාමි මුත්තෝහං මොචේ පරේ තින්නෝහං තාරිසාමි සංසාරෝගා මහග්බය. එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාද මූලයේ අප බෝසතාණන් වහන්සේ සුමේද තාපසයන් විදියට ප්‍රාර්ථනාවක් සිද්ධ කළා. ඔයත් ඔය කතාව දන්නවා. භාග්‍යවතුන් වහන්සේ වඩින මග පිරිසුදු කරන පිරිසක් සමග එකතු වෙලා සුමේද තාපසයන්න් මඩවගුරක් පිරිසුදු කරලා එහෙම නැත්නම් භාග්‍යවතුන් වහන්සේට වඩින්න පුසුදුසු විදියට ඒ ස්ථානය සැකසුවා. නමුත් ඒ අවස්ථාව උදා කරගන්න බැරි වුණා. සම්පූර්ණ කරගන්න භාග්‍යවතුන් වහන්සේ වඩින විට සුමේද තාපසයන් මඩවගුරේ දිගහැදිලා භාග්‍යවතුන් වහන්සේට මගේ ශරීරයේ ඒ දණ්ඩක් වේවා, උන්වහන්සේගේ සිරිපතුල් වල මඩ නොතැවරි මෙතනින් වැඩම කරන්නට අවස්ථාව සැලසේවා කියන සිතවිල්ලෙන් ඒ සුමේද තාපසයන් මඩගුහුරු දිග ඇදිලා භාග්‍යවතුන් වහන්සේට වඩින්න අවස්ථාව සැලසුවා. ඒ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා, බුද්ධෝහං මොදයිසාමි මුත්තෝහං මොචයේ පරේ තින්නෝහං තාරයිසාමි සංසාරෝගා මහබ්බය. මේක සතර දුකක්. මේ සසර දුකින් මම අත මිදෙනවා. මේ සසර දුකින් අත මිදිලා මේ සංසාර දුක තුල ඉන්න පිරිසත් මේ සංසාර දුකෙන් මම අත මුදවනවා. මතු දවසක මතු බුදු වෙනවා කියලා උන්වහන්සේ අදිෂ්ඨානයක් ඇති කරගත්තා. ඒ අදිෂ්ඨානය දීපංකර භාග්‍යවතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දැක්කා. සුමේද තාපසයාණන්ට එදා නියත විවරණ ලබා දුන්නා. අන්න එදා ඉඳලා බෝසතාණන් වහන්සේ ඒ උතුම් වූ බුද්ධත්වය වෙනුවෙන් මුළු සංසාර ගමනක්ම කැප කළා. අපි අද බුද්ධං සරණං ගච්ඡාමි කියලා වන්දනා කරනවා. භාග්‍යවතුන් වහන්සේගේ බුදුරුව අභියස, භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් මහා සෑ රජාණන් වහන්සේලා අභියස, භාග්‍යවතුන් වහන්සේ උතුම් බුද්ධත්වයට පත් වුණා වූ බෝධින් වහන්සේ අභියස, අපි මල් පහන් සුවඳ තවත් බොහෝ විසිතුරු පූජාවන් වලින් අද පිරීලා ඉතිරිලා යනවා. අපි උන්වහන්සේ වන්දනා කරනවා. එලෙස ඒ අසිරිමත් වූ පූජාවන් වලින් පිදුම් ලබන්නට උන්වහන්සේ දීර්ඝ සංසාර ගමනක කැපකිරීමක් කරලා තමයි ඒ උතුම් වූ බුද්ධත්වයට පත් වුනේ. උන්වහන්සේ වැඳුම් පිදුම් ලබන්නට නෙවෙයි ඒ උතුම් වූ බුද්ධත්වයට පත් වුනේ. මේ දුක්ඛිත සසරෙන් මම අත මිදිලා මේ සසර දුකෙන් දුක්ඛිත සසරේ ඉන්න මිනිස්සුත් අත මුදවනවා කියන සිතුවිල්ල. ඉතින් අපිට උන්වහන්සේට මල් පහන් පූජා කරලා ඒ වගේම තව තවත් විවිධ ආමිස පූජාවන් වලින් උන්වහන්සේට ගරු බුහුමන් දක්වලා මේ සසර දුකින් අත මිදෙන්නට බෑ. අපි ඒ සඳහා භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කළ ඒ ධර්මය අපේ ජීවිතයට ලං කරගෙන ඒ සසර දුකින් අත මිදෙන වැඩපිළිවෙලට අපි යොමු වෙන්නට ඕනි. අපි ආමිස පූජාවන් වල නිරත වෙනවා වගේම ප්‍රතිපත්ති පූජාවටත් අපි යොමු වෙන්නට ඕනි. මේ පින්වතුනි, අපි අද බුද්ධං සරණං ගච්ඡාමි කියලා මේ දෑත එකතු කරලා බුදුන් සරණ යන්නට භාග්‍යවතුන් වහන්සේ ශාල කැපකිරීමක් කරලා තියෙනවා සසරේ අපි වෙනුවෙන්. මොකද අපිත් මේ සසර දුක තුලයි තාමින්නේ. අපි මේ සසර දුකින් නිදහස් වෙලා නැහැ. අපිත් මේ සසර දුක තුල ඉන්නේ. ඒ නිසා උන්වහන්සේ කැපකිරීම කරලා තියෙන්නේ කවුරු වෙනුවෙන්ද? සංසාර ගමනක්ම. යසෝදරා වෙනුවෙන්වත්, රාහුල කුමරු වෙනුවෙන්වත්, එහෙම නැත්නම් සක්විති රජකම වෙනුවෙන්වත් නෙවෙයි. රජ සැප සම්පත් වෙනුවෙන්වත් නෙවෙයි.
උන්වහන්සේ ඒ කැපකිරීම කරලා තියෙන්නේ සසර දුක තුල ඉන්න සත්වයා වෙනුවෙන්. අපි තාමත් සසර දුකේ, එහෙනම් අපි වෙනුවෙන්. භාග්‍යවතුන් වහන්සේ අපි වෙනුවෙන් මුළු සංසාර ගමනක්ම කැප කළා නම්, භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෝ විදියට අපි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කොච්චර වෙලාවක් කැප කරලා තියෙනවද? ඔබ ඔබේ මහල බලන්න. අපි උදෑසන නැගිට මොහොතේ ඉඳලා රෑ නින්දට යනතුරු අපේ මේ ජීවිතයේ විවිධ දේවල් වල වෙනුවෙන් කාර්යයන් වෙනුවෙන් අපි කාලය වෙන් කරගෙන තියෙනවා. දරුවන් වෙනුවෙන්, රැකියාව වෙනුවෙන්, ගමන් බිමන් වෙනුවෙන්, නාන්න, කන්න බොන්න, රෙදි සෝදන්න, ඒ වගේම කඩේට යන්න, විවිධ දේවල් වලට අපි දිනචරියාව මේ වෙලාවන් වෙන් කරගෙන තියෙනවා. ඔබ භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් දවසට එක විනාඩියක්වත් වෙන් කරලා තියෙනවද? විනාඩියක් වෙන් කරගෙන තියෙනවද? හැබැයි ඔබ සරණ ගිහින් තියෙන භාග්‍යවතුන් වහන්සේ ඔබ වෙනුවෙන් මුළු සංසාර ගමනක්ම කැප කරලා තියෙනවා. සංසාර ගමනක්ම. ඒ මොකද ඔබ තාමත් දුක තුල ඉන්න සත්වෙක්. මේ දුක තුල කටයුතු කරන කෙනෙක්. දුකෙන් නිදහස් වෙලා නැහැ. ඒ කියන්නේ හිතන්න. උන්වහන්සේ සසර ගමනක්ම කැප කරලා තියෙනවා නම් අපිට දවසකින් භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් එක විනාඩියක් වෙන් කරගන්න පුළුවන්. තාමත් ඔබ එහෙම කරලා නැත්නම් අද ඉඳලවත් උත්සාහ කරන්න. භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් තමන්ගේ දවසේ විනාඩියක් වෙන් කරගන්න. අපිට ඒ විනාඩිය වෙන් කරගෙන භාග්‍යවතුන් වහන්සේගේ ගුණ සිහිපත් කරලා උදෑසන හෝ සන්ධ්‍යාවේ අඩුම භාග්‍යවතුන් වහන්සේගේ ගුණය සිහිපත් කරලා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා උන්වහන්සේ සිහිපත් කරලා වන්දනා කරන්න පුළුවන්. ඒ උතුමන් වහන්සේට, ඒ භාග්‍යවතුන් වහන්සේට මේ දුක තුල ඉන්න, සසර දුක තුල ඉන්න සත්වයා මුදවා ගන්නට, සත්වයාට පිහිටවන්නට, ඒ උතුම් වූ බුද්ධත්වයට පත් වුණා වූ බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා කියලා. ඉතින් අපි අපේ ජීවිතයේ දිනචරියාවෙන් දවසක්, ඒ දිනචරියාවේ ගත කරන දවස තුල පොඩි වෙලාවක් උන්වහන්සේ වෙනුවෙන් වෙන් කරගමු. අපි වන්දනාවක් කරමු, බුද්ධ වන්දනාවක්. භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් අපිට යමක් පූජා කරන්නට පුළුවන්. ආමිස පූජාවක් විදියට සුවඳවත් මලක්, ඒ වගේම දැල්වා වූ පහනක්, ඒ වගේම සුවඳ කූරක්, පෙරාගත් පිරිසුදු පැන්වීදුරුවක්, ඒ වගේම ගිලම්පස කෝප්පයක් අපිට පූජා කරන්නට පුළුවන්. ඒවාට මහ වියදමක් යන්නේ නැහැ. ගොඩක් වෙලාවක් යන්නේ නැහැ ඒවා පිළියෙල කරගන්න. ඒ නිසා ඔබ තුල භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව උපදවාගෙන උදෑසන ඒ පූජා ද්‍රව්‍යයන් සකසාගෙන අපිට උන්වහන්සේගේ පිළිරුව තැන්පත් කරලා තියෙන ස්ථානය පිරිසුදු කරලා බොහෝ ඇත්තන්ගේ බුදුරජාණන් වහන්සේ වන්දනා කරන ස්ථානය තුළ බුදු පිළිමයට වඩා විශාල කුණු ගොඩක් තියෙනවා අපි දකිනවා සමහර තැන්වල. එතන හඳු කූරු පෙට්ටි, ඒ වගේම පහන්තිර පැගන්, තව පිරිත් පැන් බෝතල්, නූල්, තව තව විවිධ දේවරූප ආදී විවිධ දේවල් එතන ගොඩ ගහලා හඳුන් කූරු මම හිතන්නේ මුළු අවුරුද්ද පුරාම පූජා කරපු ඒ හඳුන් කූරු වල ඒ ටික තියෙනවා එතන. එතන පිරිසුදු නැහැ. එනිසා එතන තියෙන අනවශ්‍ය දේවල් හැම දෙයක්ම අයින් කරලා භාග්‍යවතුන් වහන්සේගේ පිළිරුව පමණක් තැන්පත් කරලා එතන හොඳට පිරිසුදු කරගන්න. පිරිසුදු කරගෙන අපිට පුළුවන් පහන දල්වල තැන්පත් කරන්න. ඒ වගේම මල් වට්ටියක් නෙලාගෙන තාමත්ම පිරිසුදුව ලස්සනට පැන් ඉහලා තැන්පත් කරන්න. හඳුන් කූරක් තැන්පත් කරන්න. ඒ වගේම සුවඳ කූරක් පතු කරලා තැන්පත් කරන්න. තැන්පත් කරලා හිතගෙන වන්දනා කරන්නේ නැතුව අපි ඒ ස්ථානයේ බිම පොඩ්ඩක් වාඩි වෙලා නමස්කාර පාඨය තෙවරක් කියලා තිසරණ සරණ යන්න. බුද්ධං සරණං ගච්ඡාමි කියලා, දෙවනුව ဒုတိယම්පි, තෙවනුව තතියම්පි කියලා තිසරණ සරණ යන්න. ඉන් පස්සේ සිල්පද ටික, පංචශීලය අපි නිරන්තරයෙන් සමාදන් වෙන්නේ. මේ සිල්පද හොඳට අදිෂ්ඨාන කරගෙන මම සතු මරන්නේ නැහැ, මම අනුන්ගේ දේවල් හොරකම් කරන්නේ
මම කාමයේ වර්ධව හැසිරෙන්නේ නැහැ, මම බොරු කියන්නේ නැහැ, මම මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැහැ කියලා ප්‍රතිපත්තියකට පැමිණේ. ඒක ස්වාමින් වහන්සේලා ඔබ සීලයේ පිහිටවන්නට පුළුවන්, සමාදන් කරවන්නට පුළුවන්. නමුත් අපිට ගෙදර ස්වාමින් වහන්සේලා නැහැනේ. ඒ නිසා ඔබට පුළුවන් තමන්ට තමා විසින්ම තමන්ගේ ජීවිතයට ප්‍රතිපත්තිය සගසා ගන්න. ඒක අපි ස්වාමින් වහන්සේලා කොච්චර සමාදන් කෙරුවත් ගිහි පින්වත් පිරිස ඒ ප්‍රතිපත්ති තුල සිටින්නේ නැත්නම් ඒක ඇති ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමන් තමන් ගැනම අවංක වෙලා මම මේ ප්‍රතිපත්තිය තුල පිහිටනවා කියලා තමන් විසින් තමන්ටම ඒ ප්‍රතිපත්තිය පිහිටවා ගන්න. හොඳට අදිස්ථාන කරගෙන ඒ සිල්පද ටික සමාදන් වෙන්න. සමාදන් වෙලා සිල්වතෙක් බවට තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න මේ වැඩපිළිවෙල තුල බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් තැන්පත් කළේ පුද පූජාවන් පූජා කරන ගාථා කියලා. ඉන් පස්සේ තුනුරුවන් වන්දනා කරන්න. පිරිස් සූත්‍රයක් සද්ගායනා කරන්න තමන් කටපාඩමේ තියෙන. තමන්ට කටපාඩමේ පිරිස් සූත්‍රයක් කටපාඩම් කරගන්න එක ජීවිතයට ගොඩාක් වටිනවා. කටපාඩමෙන් හෝ පොතක් බලාගෙන හෝ සද්ගායනා කරන්න. ඉන් පස්සේ දෙවියන් මියගිය ඥාතීන් සිහිපත් කරලා පින් අනුමෝදන් කරන්න. මොහොතක් ලෝ සතුන් වෙත මෙත්සිත වඩන්න. මෛත්‍රී භාවනාව තුළ නිරත වෙන්න. නිරත වෙලා ඒ වන්දනාව විනාඩි 5ක් 10ක් යයි. වන්දනාව සිදු කරන්න. එතනින් ඔබට පුදුමාකාර සැනසීමක් ලැබෙවි ඔබේ ජීවිතයට. බලන්න ඒ තුළ ඔබ කරපු ක්‍රියාකාරකම් ටික. ඔබ භාග්‍යවතුන් වහන්සේ වැඩඉන්න තැන පිරිසුදු කළා. මල් වට්ටියක් නෙළුවා. ඒ පුද පූජාවන් සැකසුවා. මේවා තැන්පත් කරනකොට ඔබ පිරිසුදු වෙලා හොඳ ඇඳුමක් ඇඳගෙන භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නවා කියන සිතුවිල්ල සිත තුළ ඇති කරගෙන ඒ පූජාවන් තැන්පත් කරනකොට අර දේවාලවලට ගියාම කෑ ගහලා උඩ පැනලා නටලා දඟලලා ආර පුද පූජාවන් අරන් යනා වගේ ඒ විදියට නෙවෙයි. බොහෝම තැම්පත්ව තමයි මේ මල් වට්ටිය තැම්පත් කළේ. දැල්වා වූ පහන තැම්පත් කළේ. සුවඳ පූජා කළේ. පැන් පෙරාගත් පැන් වීදුරුව පූජා කළේ. ගිලම්පස කෝපය පූජා කළේ. බොහෝම තැම්පත්ව. කය බොහෝම තැම්පත්. ඒ වගේම ඒ ගාථා කියනකොට හයියෙන් කෑ ගැහුවේ නැහැ, හූ කිව්වේ නැහැ. ඒ වගේම ශබ්ද විශාල විදිහට ශබ්ද කළේ නැහැ. එක හඬින් බොහොම සාන්ත ස්වරයකින් තමයි ඒ බුදු ගුණ සද්ගායනා කළේ. තිසරණ සරණ ගියේ. සිල්පද ටික සමාදන් වුණේ. බලන්න වචනය කොච්චරනම් සංවරද, තැම්පත්ද. ඒ වගේම ඒ ගාථා කියලා වන්දනා කරලා ලෝ සතුන් වෙත මෙත්සිත වැඩුවා. මෛත්‍රී සහගත සිතවිල්ලක් උපදවා ගත්තා. අපේ ජීවිතයේ දිනෙදා විවිධ ප්‍රශ්න, ගැටීම්, හැප්පීම් තියෙනවා. විවිධ තැන්වල විවිධ පුද්ගලයොත් එක්ක. සාමාන්‍යයෙන් බස් එක යනකොට කෙනෙක් ඔබට යම් දෙයක් කියපු දෙයක් හෝ ඇඟේ හැපිච්ච දෙයක් මතකයේ තියෙන්න පුළුවන්. මේ මනුස්සයා මට මෙහෙම කළා නේද කියලා. යම් තරමකට හෝ දේශසිතක් උපදවාගෙන කෝපසිතක් ඔබ තුල ඉපදෙන්නට ඇති. නමුත් භාග්‍යවතුන් වහන්සේ ඉදිරිපිට ඔබ සියලු සත්‍ය සුවපත් වේවා කියලා සිතුවා, කල්පනා කළා. අර හිත සැහැල්ලු කරගත්තා. හිත තුල තියෙන බර අඩු කරගත්තා. එතනින් වන්දනාව ඉවර වෙලා නැගිටිනකොට හිතට මොනතරම් සැනසීමක් සුවයක් තියෙනවද? බලන්න හිත කොච්චර තැම්පත් කරගෙනද. එතන කය තැම්පත් වුණ, වචනය තැම්පත් වුණ, සිත තැම්පත් වුණ කෙනෙක් තමයි මේ බුදුන් වන්දනා කරලා නැගිටින්නේ. අන්න එතන සිල්වතෙක් නේද ඉන්නේ? එතන ඉන්නේ සිල්වතෙක්. එහෙනම් මේ විදියට බුදුන් වඳින වෙලාවට පමණක් නෙවෙයි ඔබේ ජීවිතයේ අනිකුත් වැඩ කටයුතු කරන ඕනෑම වෙලාවක ඔබට පුළුවන් බස් එකේ ගියත්, පාරේ ගියත්, ඒ වගේම ගෙදර අතුපතු ගෑවත්, වෙන යම් කිසි වූ දානයක් සැකසුවත්, දානයක් පිළිගන්නුවත්, වෙන යම් ආකාරයේ කටයුත්තක් නිරත වුණත් ඔබට පුළුවන් ඔබේ සිතත්, කයත්, වචනයත් කියන මේ තිදොර සංවර කරගෙන කටයුතු කරන්න. එතකොට
ඔබේ සිල්වත් බව හැම තැනකදීම සුරක්ෂිත වේවි. යම් තැනක සිත, කය, වචනය කියන තිදොර සංවර නැත්නම් එතන සිල්වතෙක් නැහැ. එනිසා ඔබේ ජීවිතය තුළ සිදුරදී ඇඳගෙනම ඉන්න ඕනේ නැහැ සිල්වත් වෙත්ක විදියට පෙන්වන්න. ඒ වාගේම මල් වට්ටිය හඳුන්කුරු අතේ තියෙන්නටම ඕනේ නැහැ සිල්වත් බවක් පෙන්වන්නට. ඔබේ සිත සංවර නම්, ඔබේ වචනය සංවර නම්, ඔබේ කය සංවර නම් ඔබ ඉන්න තැන අදාළ වෙන්නේ නැහැ ඒ තැන සිටින්නේ සිල්වතෙක්. ඒ විදිහට ඔබේ ජීවිතය තුළ සිල්වත් බව ගොඩනගා ගන්න. මේ උතුම් වූ පොහොය දවස එවැනි සිතුවිල්ලක් ඔබේ හිත තුළ උපදවා ගන්න, ඇති කර ගන්න හොඳ අවස්ථාවක්. භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් ඔබ තාමත් ඔබේ ජීවිතයේ විනාඩියක් වෙන් කරගෙන නැත්නම් අදම ඒ ගැන හිතන්න. උන්වහන්සේ අපි වෙනුවෙන් මේ දුක්ඛිත සසරේ ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් මේ දුක්ඛිත ඝෝර කටුක භයංකර සසරක ඉන්න අපි වෙනුවෙන් උන්වහන්සේ මුළු සංසාර ගමනක්ම කැප කළා නම් අපි අද බුදුන් සරණ ගිය ශ්‍රාවකෙක් විදියට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුගමනය කරන කෙනෙක් විදියට අපි උන්වහන්සේ වෙනුවෙන් අපේ ජීවිතේ කැප කිරීම කළා තියෙනවා. අපි බුදුන් වඳිනකොට ගාථා කියන විට අපිට ඇහෙනවා බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි කියලා කියනවා. ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි කියනවා. සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි කියනවා. මුළු ජීවිතේම අපි භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන්, ධර්මය වෙනුවෙන්, සංඝයා වෙනුවෙන් කියලා කියනවා. නමුත් ඒවා පාලි වාක්‍ය තුල එහි සැබෑ අරුත, සිංහල අරුත අපි අවබෝධයෙන්ද කියන්නේ කියලා පොඩ්ඩක් හිතලා බලන්න. එනිසා උදේ පාන්දර නැගිටින ඔබ රෑ නින්දට යනතුරු භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් විනාඩියක්වත් යොමු කරන්නේ නැති ඇත්ත බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි කියනවා. ඒක එක පාලි වාක්‍යයක් පමණයි. නමුත් ඒ සැබෑ අරුත අවබෝධ කරගෙන එක විනාඩියක් හරි භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් ඔබේ ජීවිතය වෙන් කරගන්න. ඒක ඔබට මහා පිටුවහලක්, සැනසීමක්, සුවයක් වේ ඔබේ ජීවිතයට. ඒ විදිහට සිල්වත් වෙන ඔබ ඔබේ ජීවිතය තුළ ගුණවත්කමත් යම් තුරකට දියුණු කරගන්නට උත්සාහ කරන්න. භාග්‍යවතුන් වහන්සේ ජීවිතය තුළ තිබුණු ගුණයන් අපි නමාරහාදී බුදු ගුණ විදියට වන්දනා කරනවා. අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු ආදී වශයෙන් අපි නිරන්තරයෙන් ඒ ගාථාව අපි පුංචි කාලේ දහම් පාසල් යන දායකලා අපි කියවපු නිසා අපි යම් පූජනීය ස්ථානයකට ගියෝතින් අපි ඒ ගාථාව කියලා වන්දනා කරනවා. ඇත්තටම හිතලා බලන්න මේ නවරහාදී ඒ කියවෙන ගුණයන් තුල තියෙන ඒ ගුණ කදම්බය ගැන ඔබට යම් අවබෝධයක් තියෙනවද කියලා හිතන්න. අපි අරහන් ගුණය භාග්‍යවතුන් වහන්සේ සියලු කෙලෙසුන් දුරු කළ හේයින්, රහසින්වත් පවු නොකළ හේයින්, සියලු ලෝවැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජාවන් වලට සුදුසු හේයින් අරහන් නම්වලසේක කියලා අපි කියනවා. බලන්න ඒ අරහම් කියන ගුණය තුළ උන්වහන්සේ රහසින්වත් පව් කරලා නැති හින්දා, සියලු ලෝවැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජාවන් වලට සුදුසු නැහැ හින්දා, සියලු කෙලෙසුන් දුරු කරපු හින්දා උන්වහන්සේ අරහම් වෙනවා. ඉතින් මේ ගුණයන් දිහා බැලුවහම ඒ ගුණ නමය පමණක් නෙවෙයි, ඒ ගුණ නමය තුලත් තව බොහෝ ගුණ තියෙනවා. බුදු ගුණ අනන්තයි, අපිට කියලා නිම කරන්නට පුළුවන් කමක් නැහැ. බුදු ගුණ උන්වහන්සේ තුළ තිබුණු ගුණයන් උන්වහන්සේ කාටවත් වෛර කළේ නැහැ, මෛත්‍රී කළා. උන්වහන්සේ කාට ඉරිසියා කළේ නැහැ, කොහකන් දුෂ්ටකම් කළේ නැහැ. උන්වහන්සේ ළඟ උඩඟු බවක් තිබුණේ නැහැ, කරුණාව මෛත්‍රියයි තිබුණේ. උන්වහන්සේ තුළ ඉවසීම තිබුණා, කලබලයක් තිබුණේ නැහැ. ඒ වගේම උන්වහන්සේ තුළ තව බොහෝ ගුණයන්, උන්වහන්සේ හමු වෙන්න එන කෙනෙක් වෙනුවෙන් උන්වහන්සේ සිනාසුණා, ඒ කෙනා කතා කරන කලින් කතා කළා, පුබ්බහාසී පුබ්බභාසී කියන ගුණයන්ගේ මේ විදියට භාග්‍යවතුන් වහන්සේ තුළ තිබුණු ගුණ අපට කියලා නිම කරන්න බෑ. ඔබ මේ අනන්ත අප්‍රමාණ බුදු ගුණ වලින්
එකදු හෝ ගුණයක් කෙරෙහි සිත පහදවාගෙන තියෙනවාද? අපි ගිරව් වගේ කියවනවා බුදු ගුණ. උදේ ඉඳන් එළි වෙනකන් කියනවා, සද්ගායනා කරනවා. අපි නිතර නිතර එක එක ප්‍රමාණයට සංඛ්‍යාත්මක වශයෙන් 108 වාරයක්, 1000 වාරයක්, ලක්ෂ වාරයක් කියවුවා කියලා කියනවා. ඔබ භාග්‍යවතුන් වහන්සේගේ බුදු ගුණයක් කෙරෙහි සිත පහදවාගෙන තියෙනවාද? කාලේ ඔයත් වහල් ඇති බෞන් වදපු තවසෙක් විදියට රජුරුවන්ගේ උයනේ රජුරුව උරණ වෙනවා, කේන්ති ගන්නවා තමන් රජ තුමා කාන්තාවන් සමග යනවා උයනට. සිරිනරබල් කාන්තාවකගේ උකුලේ නින්ද යනවා. රජතුමා ඒ කාන්තාවගේ ගීත නැතුම් නර්තන නරඹමින් ඉන්න වෙලාවේ නින්ද ගියාට පස්සේ ඒ පරිවාර ස්ත්‍රීන් යනවා උයනේ සිරි නරඹන්න. ඒ වෙලාවේ තවුසෙක් ගහක් යට බවුන් වඩනවා. තවුසා වටා රැස්තුන මේ කාන්තාව තවුසගෙන් දහමක් අහනවා. මේ බව දැනගත රජු උරුන වෙලාවේ මේ තවුසගේ අතපය අතට කපලා ඒ වගේම කන් වලට උල් වලින් ඇනලා වද දෙනවා. මෙන්න මේ කලාබු රජුරුවන්ගේ තාලය තුළ බෝසතාණන් වහන්සේ තවුසෙක් විදියට ඉපදිලා ඒ බවුන් වඩන වෙලාවේ ඒ කරපු හිරිහැරවලට උන්වහන්සේ කේන්තියක් ඇති කරගත්තේ නැහැ. ඉවසුවා. අනේදා තමයි ඉවස් කන්ති කියන පාරමිතාව පූර්ණයට පත් කරගත්තේ භාග්‍යවතුන් වහන්සේ, බෝසතාණන් වහන්සේ. අපිට සාමාන්‍යයෙන් අපේ මේ ඇඟේ නියපොත්තක්වත් ගැලවුණාම ඒක ඉවසන්න බෑ. හැබැයි භාග්‍යවතුන් වහන්සේ දා ඉවසුවා තමන්ගේ අතපය වෙන වෙනකොට ශරීරේ. ඒ කවුරු වෙනුවෙන්ද? අපි වෙනුවෙන්. මේ දුක්ඛිත සසරේ ඉන්න, සසර දුක තුල ඉන්න අය වෙනුවෙන්, ඇත්ත වෙනුවෙන්. බලන්නේ ඉවසීම හරි මාසිරිමත්. හේ භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම ඒ බෝසත් ජීවිතය තුල ඉඳලම පුරුදු කළ පුහුණු කළ දෙයක්. එතපි අපි ඉවසීම නැමැති ගුණය කෙරෙහි සිත පහදවාගමු. ඉවසීම නැමැති ගුණය අපි සද්ගායනා කර කර ඉන්නවට වඩා, කියව කියව ඉන්නවට වඩා ඒ ගුණය අපේ ජීවිතයට ලං කරගමු. ඒ ගුණය අපේ ජීවිතයෙන් අත්දකිමු. ඒ ජීවිතය අපේ ජීවිතය තුළ ඒ බුදු ගුණය ජීවත් කරවමු. ඒ බුදු ගුණය අපි මරණය දක්වා අපි යම් දවසක මිය යනවද, ඒ මොහොත දක්වාම ඔබේ ජීවිතය තුළ ජීවත් කරවන්න. ඔබ කොතනද ඉන්නේ? ගෙදරද, පාරේද, පස් එකේද, ඔෆිස් එකේද, කාර්යාලයේද, එහෙමත් නැත්නම් වෙන යම් තැනකද, පාසලකද, පන්සලකද, ඒ ඔබ ඉන්න හැම තැනකම, ඔබ ජීවත් වෙන හැම තැනකම ඒ බුදු ගුණය ජීවත් කරවන්න ඔබේ ජීවිතය තුළ. ඒ බුදු ගුණය විනාශ වෙන්න දෙන්න එපා, පිරිහෙන්න දෙන්න එපා, නැති වෙන්න දෙන්න එපා. ඉවසීම නැමැති ඒ උතුම් බුදු ගුණය ඔබගේ ජීවිතය තුළ ජීවත් කරනකොට ඒ බුදු ගුණය ජීවමාන වේ. ඔබේ ජීවිතයේ ඔබට ඇති වෙන විවිධ තැන්වලදී මේ බුදු ගුණය ඉවසීම නැමැති ගුණය පුරුදු කරනකොට, පුහුණු කරනකොට ඔබ බුදු ගුණය ඔබේ ජීවිතය තුළ පුරුදු කරනවා. ඉවසීම නැමැති ගුණය පමණක් නෙවෙයි, තව ඕනෑ තරම් බුදු ගුණ තියෙනවා. ඔබේ ජීවිතයට ලං කරගෙන ඒවා ජීවත් කරනවා. භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතය තුළ තිබුණු ඒ ගුණ සිහිපත් කරනවා වගේම, වන්දනා කරනවා වගේම, සද්ධායනා කරනවා වගේම ඒ ගුණය ඔබේ ජීවිතය තුළ අදම පුරුදු කරන්න, පුහුණු කරන්න උත්සාහ කරනවා. සිල්වත් බව, ගුණවත් බව ඔබේ ජීවිතයට මහා ආලෝකයක් ලබා දෙනවා. ආතිවි මාධ්‍යාලය ඔස්සේ ඔබ වෙත මේ ගෙනෙන දහම් පඟ, නැත්නම් ධර්ම දේශනාව සියලු ලෝසතුන් වෙත සැනසීම සුවය ජීවිතයට ළඟා කර දීම සඳහා සිදු කරන්නා වූ ඔබට ඒ සිය සද්ධර්මය අහන්නට අවස්ථාව සලසා දීම මහා පුණ්‍ය කටයුත්තක්. ආතිවි මාධ්‍යාලයේ සභාපතිතුමාලා ඇතුළු කොට ගම දෙනා තුමා ආශිර්වාද කරනවා. Thank you.